අපි ගත කරන කාර්යබහුල ජීවිතයෙන් මිදීලා පොඩ්ඩක් නිදහසේ ඉන්න පුළුවන් තැනකට තමයි අද අපි ආවේ. මේක රබර් වත්තක් මැද තියෙන යුනික් ප්ලේස් එකක් මෙතෙන්ට කියන්නේ ද බාන් හවුස් ස්ටුඩියෝ. මේක තියෙන්නේ පානදුර. මයි මගේ යාළුවා ආවේ ඩේ අවුට් එකකට. ඉතින් අපි එනකොට දවල් 11ට වගේ වෙලා තිබුණා. ඉතින් අපිට ආව වෙලාවෙම වෙල්කම් ඩ්‍රින්ක් එකක් ලැබුණා. ඉතින් අපි ඒකත් අරගෙන ඊට පස්සේ කෙලින්ම ගියේ පූල් ඒරියා එකට. මොකද අපිට ගොඩක් දවල් වෙන්න කලින් ෆොටෝස් ගන්න තිබුණා, වීඩියෝස් ගන්න තිබුණා. ඉතින් මෙන්න මේ මං ඇඳගෙන ඉන්න ගවුම මහන වීඩියෝ එකක් මම කරලා තියෙනවා. ඒකත් ඔගලන්ට ළඟදිම අරගෙන එන්නම්. ඉතින් ඔය ඔය දේවල් වලට ෆොටෝස් වීඩියෝස් ගන්න ඕනේ වුණා. ඉතින් ඒ නිසාම අපි ගොඩාක් වෙලාව ගත කරේ පූල් එක ළඟ. පූල් එක නම් ගොඩාක්ම ලොකු නැහැ. ඒ වුණාට හරිම නිදහස් තැනක්. ඉතින් ඊට පස්සේ වැඩ ටික ඉවර කරලා අපි ආවා ලන්ච් එකට. ඉතින් කියන්න ඕනේ ලන්ච් එක ගැන ගොඩාක් රසම රසට කෑම කන්න පුළුවන්. ඔයගලන්ට මෙතෙන්ට එනවා නම් ඩේ අවුට් එකකට විතරක් නෙවෙයි, ඔයාලට ලන්ච් එකට විතරක් වුණත් මෙතනට එන්න පුළුවන්. ඉතින් මුලින්ම ලැබෙන සුප් එකක්, ඊට පස්සේ තමයි අපිට මේන් මීල් එක හම්බෙන්නේ. ඉතින් සුප් එකත් ගොඩාක්ම රසට තිබුණා. ඉතින් අපි දෙන්න කතා බහ කර කර කෑම ටික රස විඳින ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් මම ඔයාලට ඉස්සරහට පෙන්නනම් මේ හොටෙල් එකේ තව ගොඩාක් ලස්සන තැන් තියෙනවා. ඉතින් මෙතන ස්ටාෆ් එකත් ගොඩාක් හොඳයි, හරිම ෆ්‍රෙන්ඩ්ලි. නූඩල්ස් එකක් තිබ්බා, හොට් බටර් මෂ්රූම්, එතකොට ෆිෂ් ඩෙවල් එකක් තිබ්බා, චොප්සි එකක් තිබ්බා, සැලඩ් එකක් තිබ්බා, චිකන් තිබුණා. ඊට පස්සේ අපිට ඩිසර්ට් එකට හම්බුණා ෆෘට්ස් වර්ග. ඉතින් ලන්ච් එක ගත්තට පස්සේ අපි දෙන්නා පූල් එකට ආවා. පූල් එකට ඇවිල්ලා ඊට පස්සේ අපි හිතුවා හොටෙල් එක පුරාම තියෙන ලස්සන තැන් බලන්න යන්න. ඉතින් අපේ ගොඩක් අය හීන දකින්නවනේ වෙඩින් එක වෙනස්ම විදිහට ගන්න, ඒ වගේම ගොඩක් සිම්පල් විදිහට ගන්න. ඉතින් එහෙම හිතනා ඉන්නවනම් අනිවාර්යෙන් මෙතෙන්ට ගිහිල්ලා විසිට් කරන්න. ඉතින් මෙන්න මේක ඔගලන්ට මේ හෝල් එක තියෙන්නේ වාගේ ක්‍රවුඩ් එකට 75කට වගේ අඩු වෙනවනම්, ඒ වගේම බර්ත්ඩේ පාටිස් වලට ඔයාලට මෙතන ගන්න පුළුවන්. ඔයාගේ පෝරුව අවුට්ඩෝ කරනවා නම් මෙන්න මේ ලොකේෂන් එක ඔගලන්ට තෝරගන්න පුළුවන්. ඒ වගේම මේගොල්ලන්ගේ තියෙන මේන්ම හෝල් එක තමයි මේක වෙඩින්ස් වලට. ඉතින් මෙයාලා කියපු විදිහට ඔයාගේ ක්‍රවුඩ් එක 150ක් හරි 150ට වැඩි වෙන්න ඕනේ මේ හෝල් එක ඔගලන් තෝරගන්නවා නම්. ඉතින් ඔයාලට පේනවා ඇති වෙනස්ම කන්සෙප්ට් එකකට තමයි මේක කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට ඇවිල්ලා බැලුවොත් ඔයාලට තේරෙයි මේක කොයි තරම් වෙනස් විදිහේ ලස්සන තැනක්ද කියලා. මේ වගේ ඒගොල්ලන්ගේ වෙනම රූම්ස් තියෙනවා අපිට ස්ටේ එකකට එනවනම්. ඉතින් ඒවත් හරිම ලස්සන විදිහට කරලා තියෙනවා ඉන්ටීරියර් හැමදේම. ඉතින් අපි රූම් එකේ කරපු වීඩියෝ එක මගේ හතෙන් ඩිලීට් වෙලා ඒක ඔයගොල්ලන්ට පෙන්වන්න විදිහක් නැහැ. ඉතින් මේ තියෙන්නේ රූම් එක ඇතුලේ තියෙන වොෂ්රූම් එක. ඉතින් එකත් මාරම ලස්සනයි, රබර් ගහක් මැද්දට කරලා හදලා තියෙන්නේ, හරිම ලස්සනයි. ඉතින් ඔගලන් අර මං හැමතිස්සෙම කියනවා වගේ ඇවිල්ලා බලන්න, ඔයාලට වෙනස තේරෙයි. මේ තවත් අවුට්ඩෝ ලොකේෂන් එකක්. මේකේ කන්ස්ට්‍රක්ෂන් වෙන ගමන් තමයි තියෙන්නේ. ඉතින් අපි මේ දේවල් බලලා හවස 5ට වගේ හොටෙල් එකෙන් චෙක් අවුට් වුණා. ඉතින් අපි වෙනුවෙන් කාලයක් වෙන් කරන්න ඕනේ හැම තිස්සෙම. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ ලස්සන තැනකට ඇවිල්ලා නිදහසේ කාලය ගත කරන්න. ඉතින් වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම හොටෙල් එකේ නම්බර් එක, ඩීටේල්ස් කොහොමද කියලා ඔක්කොම මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්.